සුබම සුබ දවසක් වේවා ඔයාට. 120ට 220ක් ආයුෂ ලැබේවා. ඔයා දන්නවද මෙන්න මේ කියමන, ඒ වගේම හත්මුතු පරම්පරාව, මේ හැම දෙයක් ගැනම අපේ හෙළේ ඉතිහාසයේ යම් කොටසක් කියනවා කියලා. ඒ වගේම යක්ක ගෝත්‍රිකයන්ට දළ දෙකක් තිබුණද? මේ කතාව කියන්නේ පරිණාමවාදයටත් ඈත කාලෙදි. කොහොමද යක්ක ගෝත්‍රික විභීෂණ දෙවියෝ නාග ගෝත්‍රයන්ට අයිති ප්‍රදේශයක් පාලනය කරන්නේ? යක්කයන්ට අයිති ප්‍රදේශයක නයින්දාවන පන්සලේ කොහොමද නාග විමානයක් නිර්මාණය කළේ? මහා වංශයට පැරණි තවත් ග්‍රන්ථ තියෙනවාද? ඒ ග්‍රන්ථවල කොහොමද මේ කරුණු කාරණා සඳහන් වෙලා තියෙන්නේ? ඒ ගැන ලියවූ වාර්තාමය කරුණු ගැන කතා කරමු. එහෙනම් හෙළයෙක් විදිහට මේ වීඩියෝ එක ඔයා බලන්නම ඕනේ වීඩියෝ එකක්. එහෙනම් ඉතින් රැඳෙන්න අවසාන තප්පරය වෙනකම්. දැන් ඉතින් යක්ක ගෝත්‍රිකය කොයි වගේද? මේගොල්ලෝ කොහොමද ඔයා පන්සලකට ගියෝ? සමහර රූප අඹලා තියෙනවා, නැත්නම් චිත්‍රයට නගලා තියෙනවා. ඉතාමත් විරූපී දළ ඇති රූප සටහන්. කුඩා දරුවන් පොඩි කාලේඳන් මේ රූපවලට බය වෙලා, වැඩිහිටියෝ වෙනකනුත් මේ රූපවලට තිගැස්සීම් ඇති වෙන බව මානව විද්‍යාඥයින් පවා කියලා තියෙනවානේ. එහෙනම් මේ වගේ යක්ෂ රූප, නැත්නම් යක්ක ගෝත්‍රික රූප මේ විදිහට විරූපීව නිර්මාණය කළේ? කවුරු අපේ රට පාලනය කරන කාලෙද මේ වගේ යක්ක ගෝත්‍රිකයන් විරූපී ලෙස නිර්මාණය කළේ? දැන් ඉතින් මහා වංශයට පෙරලිය වූ දිව්‍යාවධානය වගේ ග්‍රන්ථ තියෙනවා. ඒ ග්‍රන්ථ ඇසුරින් බලනකොට යක්ක සහ රාක්ෂ ගෝත්‍රිකයන් ඉතාමත් කඩවසම් ලස්සන මානව වර්ගයක්. ඇයි ඉතින් මෙච්චර ලස්සන කඩවසම් යක්ක සහ රාක්ෂ ගෝත්‍රිකයන් පන්සල්වල අපේ ඉතිහාස කතාවල විරූපීව නිර්මාණය කළේ? විරූපී යක්ෂ රූපවල තියෙනවා දික්කූ දළ දෙක. දළ ගැනනේ අපි කතා කරන්නේ. මේ කතාව වසර 5000කටත් පෙර, ඒ කියන්නේ ඔය සම්මතයේ පරිණාමවාදයයි සලකන කාලයටත් පෙර කියලා සාමාන්‍ය ගණන් හදලා බැලුවා. අපේ රටේ ජීවත් වූ මානව ගෝත්‍ර යක්ක නාග දේව රාක්ෂකින ගෝත්‍රවලින් යක්ක හා රාක්ෂකින ගෝත්‍රකයන්ට දළ පැවතිලා තියෙනවා. නාග ගෝත්‍රිකයන්ට දළ පැවතිලා නැහැ. යම් විදිහකින් යක්ක සහ රාක්ෂ ගෝත්‍රිකයන් සමග සම්බන්ධ වෙලා ඇති. දේව ගෝත්‍රිකයන්ටත් නාග ගෝත්‍රිකයේ ඇතමුන්ටත් සමහර වෙලාවට දළ පිහිටලා තියෙනවා. දැන් ඉතින් අපි දන්නවනේ විභීෂණ දෙවියෝ ගැන. රාවණ මහරජතුමාගේ සහෝදරයා, විභීෂණ දෙවියන්ගේ පියා, ඒ කියන්නේ රාවණ රජතුමාගේ පියත් යක්ක ගෝත්‍රිකේ. ඒ තමා වෛශ්‍රෝණ මුනි. රාවණ රජතුමාගේ මව කයිකේසි දේවිය, යක්ක ගෝත්‍රිකයට අයත් කයිකේසි දේවිය. හැබැයි රාවණාගේ සොහොයුරුන් විභීෂණගේ, කියන්නේ පියා වෛශ්‍රවණ මුනි වුණත් විභීෂණගේ මව නාග කාන්තාව. ඉතින් මේ කතාව බලනකොට රාවණ සහ විභීෂණ එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයන් නෙමේ. විභීෂණ කියනකේ නම සතුරන් බියට පත් කරන කියන එකේ තේරුමනේ. ඔයා යක්ක ගෝත්‍රිකයේ සහ මව නාග ගෝත්‍රිකයේ වුණ විභීෂණටත් දළ දෙක තිබුණා. කැලණිය කියන්නේ නාග හිලිය. විභීෂණගේ පියා යක්කයෙක් නා. කොහොමද විභීෂණ කැලණිය පාලනය කරේ? වාල්මිකයේ රාමායන කියන වීර කාව්‍ය, ජානකී වර්ණ කියන සංස්කෘතික ග්‍රන්ථේ රාම රාවණා සීතා ගැන කතා කරලා තියෙනවනේ. ඉතින් මේ ඉන්දීය ග්‍රන්ථවල රාවණා කියන්නේ බොහොම පහත් විදිහට තමා සලකලා තියෙන්නේ. මේ ගැන අපි කතා කරලා තියෙනවා. සිංහල ජාතිය පාවා දුන් විභීෂණ දෙවියෝ කියන මාතෘකාව යටතේ රාවණ රජතුමාට සහෝදරයන් ඉඳලා තියෙනවා කුම්භකර්ම, විභීෂණ, පූර්ණිකා, කුලේර කියලා. ඔයා විභීෂණ දේව රූපයක් දිහා බලනකොට කෘන්තක දත් දෙක දික්කූ රූපයක් බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ කාලේ මේ ගෝත්‍රිකයන් එකට කටයුතු කළා කියලා තවත් සඳහනක් තියෙනවා. නයින්දනාව පන්සලේ නාග ලෝකයට අයිති නාග විමානයක් නයින්දාවන පන්සලේ තියෙනවා. ඉතින් නයින්දනාව පන්සල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටිය භූමිය යක්ක ගෝත්‍රික භූමියක්. යක්කයින් කල් වැඩවලට ඉතාමත් දක්ෂ හින්දා නාග ගෝත්‍රිකයන්ගේ ඉල්ලීම අනුව නයින්දනාව පන්සලේ විශාල සත්පෙන නාග රූපයක් නිර්මාණය කරලා තියෙනවා ගලින්. ඔය නයින්දනාව ප්‍රදේශයේ කුවේණි ඉඳලා තියෙන්නේ. කුවේණිගේ මාමා කෙනෙක් තමා මේ මහා නාග ප්‍රතිමාව ඉදි කරලා තියෙන්නේ. නයින්දනාව ගැන ඔයාට අපේ වීඩියෝ එකෙන් කතා කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් ඔයා බලන්නකෝ. දැන් ඉතින් ඔයාට තේරෙනවානේ යක්ෂ නාග දේව රාක්ෂ කියන ගෝත්‍ර හතර කිසිම කලබලයක් නැතුව, යුද්ධ නැතුව හොඳින් සිව් හෙළය පාලනය කරලා තියෙනවා කියලා. දැන් ඉතින් මේ සහයෝගයත් එක්ක මොවුන් සමග විවාහ චාරිත්‍රාත් සිදු වෙන්න ඇති. දැන් ඉතින් බලන්න අලියා ඇතා මේගොල්ලෝ හස්ති කියන වංශයේ ඇතාට දළ පිහිටලා තියෙනවා.
ඒ කියන්නේ ඉතින් මේ වගේ තමා යක්ක ගෝත්‍රයේ හැම යක්කෙට්ටම දද්දනක දත් දිගු වෙලා නැහැ. දල පිහිටන්නේ ආයුෂය වර්ධනය වීමත් සමග. ඒ වගේ ඉතින් දල ඇති ඇතුන්ගේ දල දිගු වෙන ප්‍රමාණයට ඔවුන්ගේ ආයුෂත් වැඩි වෙලා තියෙනවා කියලා ඔයා හොඳින්ම දන්නවනේ. ඒ වගේ තමා පරමායුෂ හොඳින් විඳපු බොහෝ කාලයක් ජීවත් වූ යක්කයින්ට දල ක්‍රමක්‍රමෙන් වර්ධනය වෙනවා. ඒ හරියට ඇත්පන්තියේ දල දිගම අලිය තමා ජ්‍යෙෂ්ඨතම අලිය. ඒ කියන්නේ වැඩිපුර ආයුෂය භුක්ති විඳපු අලිය තමා ඇත්පන්තියේ දල දිගම ඇතා තමා ජ්‍යෙෂ්ඨතම ඇතා. ඒ කියන්නේ ආයුෂය වැඩි කාලයක් භුක්ති විඳපු ඇත්රාජයා තමා දල දිගම ඇත්රාජයා. යක්කයන්ගේ මේ රදනක දත් දිගු වෙලා අගින් ඇඹරේ ගිහිල්ලා තියෙනවා වයසින් මුහුකුරාම ගියේ යක්කයාට. ඒ කියන්නේ ඉතින් හරියට ඔයා දැකලා තියෙනවානේ ලෝකෙ දිගම නියපොතු තියෙන පුද්ගලයන්ගේ රූප. ඒගොල්ලන්ගේ නියපොතු ඉදිරියෙන් වක් වෙලා ගිහින් තියෙනවා. ඒ වගේ දෙයක් තමයි වයසින් වැඩිම යක්කයාගේ රදනක තත් දිගු වී කොණින් ඇඹරිලා තියෙනවා. ඔයාගේ තාත්තගේ තාත්තා, ඒ කියන්නේ සිය නැත්නම් ආතා, බොහෝම වයෝවෘද්ධ විදියට හිටියා. එතනින් ඈත ආතාගේ තාත්තා වගේ පිරිස් ජීවතුන් අතර ඉන්නවාද? 99.9% ගානම්ම ඔවුන් ජීවතුන් අතර නැහැ. වර්තමානයේ ඔන්න ඕක තමයි අපේ පරමායුෂවල තත්ත්වය. රාජාවලිය, රාමායනේ, අපේ හිලේ යක්කයින්ගේ පරමායුෂ ගැන ඉතාමත් පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මුල්ම කාලයේ අවුරුදු අසංඛ්‍යයක් මිනිසුන්ගේ පරමායුෂ තිබිලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ආයුෂ ලක්ෂය 50,000, 20,000, 10,000 අද වෙනකොට අවුරුදු 60ත් 80ත් අතර ප්‍රමාණයක් තමයි මිනිසුන්ගේ පරමායුෂ විඳලා තියෙන්නේ. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේත් අයත අතීතයේ මිනිසුන්ගේ ආයුෂ ගැන කතා කරලා තියෙනවා. ඉතින් සාකිත රජ කෙනෙක් බිහි වෙන්නේ කොපමණ ආයුෂ තියෙන කොටද කියලා ඔයා හොඳටම දන්නවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ පරම ආයුෂ තියෙන කාලයේදී තමයි යක්කයින්ගේ රාවණා නම් සාකිත රජ පෙළපත පැවතින්නේ. දැන් ඉතින් එච්චර හිතන්න නැතුව අපි දන්න ඉතිහාසයේ ආතා වගේ ඉතිහාසය බලමුකෝ. ඒගොල්ලෝ වසර 120ක් වගේ ජීවත් වුණා. දැන් ඉතින් අපි අලුත් අවුරුද්දට 120ට 220ක් ආවඩා ආයුබෝව වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ කට කහනවටද? ඒ කියන්නේ අපි දන්න ඉතිහාසයේ අවුරුදු 120ක් මිනිස්සු සාමාන්‍යයෙන් ජීවත් වෙනවා. අවුරුදු 120කට වඩා අවුරුදු 220ක් ආයුෂ වැඩි වේවා කියලා තමයි ඔන්න ඔය ප්‍රාර්ථනාව කරන්නේ. දැන් ඉතින් අවුරුදු 120ක ආයු කාලයක් විඳි පිරිස, අපි දන්න ඉතිහාසයේ විඳි පිරිස එකපාරට අඩු වෙන අවුරුදු 60ත් 70ත් වගේ කාලයකට අඩු වෙනවා. ඒ විතරක් නෙමේ, ආත්මතු පරම්පරාව ගැන ඕගොල්ලෝ හොඳින් අහලා තියෙනවා. මගුල් තුලාවකදී ඔය දරුවන්ගේ ඉඳුල් කටගාන වගේ අපේ චාරිත්‍ර වාරිත්‍ර වලදී ආත්මතු පරම්පරාවට කියලා මගුල් කනවා කියන වචනේ අහලා තියෙනවානේ. දැන් ඉතින් මේ ආත්මතු පරම්පරාවටම කියන එක අද අභව්‍ය සිදුවීමක් වුණාට, බුද්ධ දේශනාවලත් තියෙන ආයුෂ ගැන සඳහන් වෙන කාරණා බලනකොට, ඉතින් ඔය ආත්මතු පරම්පරාව එකට එකතු වීම අභව්‍ය සාධකයක් නෙමෙයි කියලා ඔයාලට තේරෙනවානේ. ඒක සාමාන්‍ය දෙයක්. ආත්මතු පරම්පරාව කියන්නේ ආතා, ඒ කියන්නේ තාත්තගේ තාත්තා. ඊගාට මුත්තා, මී මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා. ඒ තමයි ආත්මතු පරම්පරාවට. ඊටත් එහා ඉතින් පරම්පරාව ගණනය කරලා තියෙනවා. දැන් ඉතින් ඔය ආත්මතු පරම්පරාවටම කියලා ඈත අතීතයේ මගුලක් ගන්න එක ඉතාමත් සාමාන්‍ය දෙයක්. ආත්මතු පරම්පරාවේ අවසාන පුරුක වෙන්නේ කිරිකිත්තනේ. කිරිකිත්තත් මේ මගුලට සහභාගී වෙනවා. නිකන් ගණන් හදලා බලන්න මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වුණොත් එතකොටත් කිරිකිත්ත හොඳින් පයින් ගමන් කරන්න පුළුවන්. මගුලකට තුලාවට සහභාගී වෙන්න පුළුවන් ශක්තිමත් දේහදාරි. ඒ තමා වර්ගයේ ජ්‍යෙෂ්ඨම පුරවැසියා. වැඩියෙන්ම ආයුෂ විඳපු, සියල්ල දත් අත්දැකීමෙන් බහුශ්‍රත වුණ වර්ගයේ ජ්‍යෙෂ්ඨතමයා තමයි කිරිකිත්තා. ඉතින් මේ කිරිකිත්තගේ රදනක දත් දික්වි හොඳින් වැඩි ඇඹරුම් ස්වභාවයක් ගෙනල්ලා තියෙනවා. ඇත්පන්තියේ ජ්‍යෙෂ්ඨතමයා වගේ තමයි මේ කතාවත්. මේ කිරිකිත්ත දැක්කාම වියමුසු කෞරවයක් තමයි යක්ඛයන්ගේ සිහියට නැගිලා තියෙන්නේ. ඔය දල කතාවත් එක්ක අවුරුදු 700කටත් වඩා ආසන්නේ අපි ජීවත් වුණොත් නියපොතුනම් කපන්න පුළුවන්. ඉතින් මේ රදනක දත් වර්ධනය වීමත් සමග ඔයා හිතන්න ලෝකේ වැඩියෙන්ම ජීවත් වූ මානව වර්ගය තමයි යක්ක ගෝත්‍රිකයන් කියලා මේකෙන් හොඳට ඔප්පු වෙනවා. ආයුෂය වැඩි පරමායුෂ විදි පුද්ගල පිරිසක් තමා මහා රාවණා ඇතුළු යක්කයින් පිරිස. ඒ කියන්නේ ඉතින් මහා රාවණා රජතුමා පරමායුෂ විඳපු අසංකේය කාලයක් ජීවත් වුණු මහා රාවණා රජතුමාගේ රූපවල දල ඇඳලා තියෙනවානේ. මේ කතාව සත්‍යයක් කියලා තේරෙනවා.
දැන් ඉතින් ඔයා හිතන්න අපි අසංකේ කාලයක් ජීවත් වෙලා අවුරුදු 60ක් 75ක් විතරනේ ආයුෂ තියෙන්නේ. මේ ආයුෂ ප්‍රමාණය අපි භාගයම් දවසේ පැය 24න් පැය 8ක් 12ක් වගේ සමහර අය නිදා ගන්න. ඒ කියන්නේ ජීවිතේ අවුරුදු 60ක් ජීවත් වුණා. අවුරුදු 30ක්ම අපි නිදාගෙන ඉන්නේ. ඉතුරු වෙන අවුරුදු 30 අපි දෙමව්පියෝ සමග ගත කරනවා. තාමත් පොඩි වෙලාවක්. දරුවෝ සමගත් ජීවිත කාලයෙන් ඉතා කුඩා කාලයක් ගත කරා. ප්‍රිය සම්භාෂණ, විනෝද චාරිකා, අධ්‍යාපනය සඳහා ඉතාමත් කුඩා කාලයක් අපේ ජීවිත කාලයෙන් අපි ගත කරනවා. ඉතුරු වෙන ජීවිත කාලයෙන් මිනිසුන් එක්ක විවිධ ආරවුල්, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය තියාගත යුතුද? ඔයා අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ කාරණාව. ඉරිෂ්‍යා කම්, වෛර කම්, ක්‍රෝධ කම්, ගැටුම් ඇති කරගන්න අපට ජීවිත කාලයක් තියෙනවද? ඔයාට මොකද්ද හිතෙන්නේ? ඔයා මේ ගැනත් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්නකෝ. ඒ වගේම අපේ යක්ෂයන්ගේ ඉතිහාසය ගැනත්. ඔයාට හිතෙන දේ ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ඉතිහාසයේ වාර්තා වූ කරුණු කාරණා ඔයත් එක්ක කතා කරනවා. එහෙනම් ඔයාට අපි වෙනුවෙන් නොමිලේම දෙන්න පුළුවන් ශක්තිය තමයි අපේ මීඩියම් YouTube channel එක subscribe කරන එක, bell icon එක click කරන එක. ඒ වගේම අපේ වීඩියෝ ඔයාගේ FB, WhatsApp වලින් share කරන එක. එහෙනම් මොනවා හරි ව්‍යාපාරයක් ඔයාට තියෙනවද? ඔයාගේ ව්‍යාපාරයේ නමින් අපට පුළුවන් රින්ගින් ටෝන් එක හදලා දෙන්න. රින්ගින් ටෝන් කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවනේ. ඔයාගේ ව්‍යාපාරයට ඔයාගේ සේවාදායකෙක් දුරකථන අමුතුමක් ගන්නකොට ඔයා දුරකථනය answer කරනකම් beep beep සද්දන යන්නේ. ඒ වෙනුවට ඔයාගේ ව්‍යාපාරය ගැන විස්තරයක් තියෙන රෙකෝඩින් එකක් අපට හදලා දෙන්න පුළුවන්. ඒක ඔයාගේ ව්‍යාපාරයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ ගැන දැනගන්න අපේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්නකෝ. එහෙනම් ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න.